කතාව ඉදිරි එපිසෝඩ් කීපයක් ගැන පැහැදිලි කිරීමක් වශයෙන් අද වීඩියෝ ඔයගලන්ට කියලා තියෙනවා. සමාධි අනුවස් ඉදිරියට මොන වගේ සම්බන්ධතාවයක් ඇති කරගන්නේ? ඇතරම මේ දෙන්නගෙන් කවුද ඉස්සලාම යෝජනාවක් විදිහට මේ ආදරය ප්‍රකාශ කරන්නේ? ඒ වගේම සමාධිකෙක් ඉදරින් මේකට මොන වගේ පියවරක් ගනීවිද? ඒ කියන්නේ සමාධිකෙක් ඉදරින් අනුහස්ත එක පයින් කැමති වේවිද? එහෙමත් නැත්නම් ඉතින් මොන වගේ තත්වයක් ඇති වේවිද? ඉදිරියට ශාන්ත මොන වගේ දෙයක් සිද්ධ වේවිද? ඒ කියන්නේ ශාන්ත සමාධිකෙක් ඉදරින් අකමැතිම වේවිද? අනුහස්ගේ නඩුවට ඉදිරියේදී කුමක් සිද්ධ වේවිද? ඒ වගේම කොබවක මේ අලුතින්ම කරන්න යන ජාවාරම අනුහස්ට මොන වගේ විදියට බලපාවිද? මේ හැම දෙයක් ගැනම අද අපි වීඩියෝවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් සිද්ධ වෙන්නේ මොන වගේ දෙයක්ද කියලා බලන්න අද අපේ වීඩියෝව අවසන් වෙනතුරු රැඳෙන්න. ඔබ තවමත් අපේ නාලිකාවට අලුත් නම් අපි subscribe කරලා තියාගන්න. subscribe බටන් එකට එහා පැත්තේ තියෙන bell icon එක click කරලා all දාලා තියාගත්තොත් අපි දිනපතාම ගෙන වීඩියෝ ඔබට නැරඹීමට හැකියාව ලැබෙවි. ඉතින් මේ වෙද්දී කොබවක අලුත්ම plan එකක් තියත් කරගෙන යනවා. ඒ තමයි අනුහස්ගේ තාත්තට, ඒ කියන්නේ රවීට, තවත් බොරු ප්‍රචාරණයක් පත්තරේ යවන්න සූදානම් කරමින් ඉන්නවා. හැබැයි ඉතින් කොබවකගේ උඩ පැනිල්ලේ අවසානය වෙන්නත් පුළුවන් ඔය. මොකද කොබවක හිතන තරම් ලේසි වෙන්නේ නැහැ ඔක. ඒ වගේම ශාන්ත දැන් සමාධිය ගෙදරින් තිබ්බ ලේසක නැත්තරම නැති වෙගෙන යන්නේ. මොකද ශාන්ගේ බොරුව අතරම මාට් වෙලා තියෙන්නේ. එනිසා ශාන්ට එච්චර හොඳ කාලයක් නෙමෙයි ඉදිරියට එන්නේ. ඒත් එක්කම සමාධිකේ අනුහස්ගේ සම්බන්ධය දිනින් දින වැඩි දියුණු වෙනවා. සමාධි දැන් එන්නේ එන්නම අනුහස්ට නොකිය කියනවා ආදරේ කියලා. ඉතින් අපි හිතනවා වැඩි දවසක් යන්න කලින් සමාධි අනුහස්ට කියනවා කෙලින්ම, ඇත්තටම අයිය ඔයාට මං ආදරේ කියන එක අපි හිතනවා ඉතින් ඒකට වැඩි දවසක් යන එකක් නැහැ කියලා. හැබැයි ඉතින් මෙහෙම සම්බන්ධයක් ඇති වුණා කියන්නේ සමාධිකෙක් ඉදරින් නම් අනුහස්ට පොඩ්ඩක්වත් අකමැති වෙන එකක් නැහැ. ඒ කියන්නේ සමාධිකෙක් ඉදරින් අනුහස්ට අනිවාර්යයෙන්ම කැමති වෙවි කියලයි අපේ අදහස. හැබැයි ඉතින් කතාව ඊට පස්සේ සෙහාන්ගේ දුෂ්ටකම් එක්ක තමයි අනුහස්ට හැප්පෙන්න වෙන්නේ. සමාධියේ අනුහස්වි සම්බන්ධයක් පටන් ගත්ත කියන්නේ අනුහස්ගේ ඉදරිනුත් ඒකට ආශිර්වාද කරાવી. පස්සේ කතාවේ එපිසෝඩ් කීපයකට පසුව අපිට බලා ගන්න පුළුවන් සමාධිගේ තාත්තගේ මරණයටත් වගකීම් යුත්ත කවුද කියලා හොයන මෙහෙයුමත් පටන් ගන්නවා. ඉතින් ඉදිරි එපිසෝඩ් කීපෙදී ඔන්න ඔය විදිහට සිද්ධ වෙවි කියලායි අපි අනුමාන කරන්නේ.